ഇതെന്നാ ഐ പി എൽ തരംഗാവലി ഇന്ത്യൻ പ്രീമിയർ ലീഗ് തരംഗാവലി ഓപ്ഷനെ ബഹോ ബളങ്ങിന്ന ശ്രീലങ്ക ക്രീഡക്കിൻ്റെ മനോവാഗേക്കേതിക്കുന്നത് അപ്പേ സമഹാര ക്രീഡക്കോ കണ്ടാ റിട്ടേൺ കര ഉദാഹരണം ദുസരംഗ് ബാനു രാജപക്ഷ മഹിശീക്ഷണ മതീഷ് പത്രിന ക്രീഡക്കാണ് റിട്ടേൺ കല ദക്ക ചാമിക വകേ ഏ ദുഷ്മന്ത ചമീരവ ഏ ടീംസ് വലിയ ഒന്ന് റിലീസ് കല ഐ തിങ്ക് මේ ක්‍රීඩකෙන් නැවත වතාවක් අවස්ථාවක් ලැබිලා තියෙනවා අර මිනි ඔක්ෂන් එකට යන්න. ඉතින් එතෙන්දී කණ්ඩායම් වලට පුළුවන් මේ ක්‍රීඩකයන්ව නැවත වරක් අවශ්‍ය නම් කණ්ඩායම් වලට තෝරගන්න. ඉතින් අද දිනේදී ලැබෙන ආරංචි මාර්ග වලට අනුව ඉන්දියන්ස් කණ්ඩායම්ම තවත් ෆාස්ට් බෝලර් කෙනෙක් ඔවුන්ගේ සංචිතර එක් කර ගැනීමට හොයනවා කියලා. ඉතින් මේක රිලයබල් නිවුස් එකක්. මොකද මේක තියෙන්නේ ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය. අපි දන්නවා ක්‍රික් ඉන්ෆෝ කියන්නේ ලෝක ක්‍රිකට් වලට තියෙන රිලයබල්ම වෙබ් අඩවියක්. ඉතින් මෙතෙන්දී ඔවුන් ඩිස්කස් කරනවා බුම්රා සහ ජෝෆා මොවුන් දෙන්නා උන්ගේ ඉන්න හොඳම වේගපන්දු යන්න මොවුන් දෙදෙනාට බැකප් එකක් තියෙන්න ඕන කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි සමන් මේ දේ අපිට හරියටම කියන්න බෑ. සමහර මාධ්‍ය ජාලාවල ന്യൂസ് කියනවා ජෝෆ්‍රා ආච මේ පාරත් ഐ പി എൽ തരംഗാവലിയിൽ ක්‍රීඩා කරන්න තියෙන ഇടකඩ ටිකක් අඩු වේවි කියලා. සමහරට මේ පාරත් തരംഗാവലിയിൽ ක්‍රීඩා කරන්න නැති වේවි කියලා දැන් පුවතක් යනවා. ඉතින් ඒ පුවතත් සමග දැන් වැඩි වැඩියෙන්ම මුම්බයි ඉන්දියන් කණ්ඩායම ඔවුන්ට අදාළ වේගපන්දු යවන්නේ. ඒ කියන්නේ බැකප් බෝල කෙනෙක් කියලා තමයි යන්නේ. ඉතින් ක්‍රික් ඉන්ෆෝ එක සඳහන් වෙන්නේ එහෙමයි. ඉතින් ඔවුන් නම් කීපයක් දිහා බලනවා කියලා තියෙනවා. ඉතින් ඒ අතරින් එක නමක් තමයි දුෂ්මන්ත චමීර. මොකද අපි දන්නවා දුෂ්මන්ත චමීර මේ වෙනකොට අබාධයකට ලක් වෙලා ඉන්නේ. ඉතින් ඔහු එල්පීඑල් තරඟවලට ක්‍රීඩා කරේ නැහැ. නමුත් අපි දන්නවා දුෂ්මන්ත චමීරගේ ආබාධය ජනවාරි අග පෙබරවාරි මුල වගේ වෙද්දී ඔහුගේ ආබාධත්තේ යහපත් අතට හැරෙනවා. එතකොට ඔහු සාමාන්‍ය මාච් වගේ වෙනකොට නැවතත් කම්පිටිටිව් ක්‍රිකට් වලට එන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා දැනට ලැබෙන ආරංචි මාර්ගණුව අපිට කියන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔහුව මේ බැකප් බෝල කෙනෙක් විදිහට බලනවා කියලා තියෙන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම විශේෂයෙන් මේකට එක් හේතුවක් තමයි වංකඩේ ක්‍රීඩාංගණය තමයි ඔවුන්ගේ බොහොම ඇත්තරම ඔවුන් ක්‍රීඩා කරන්නේ හෝම් ග්‍රවුන්ඩ් එක. එතකොට ඒකේ තියෙන අර එක්ස්ට්‍රා බවුන්ස් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් බෝල කෙනෙක් තමයි දුෂ්මන්ත චමීර. මොකද දුෂ්මන්ත චමීරට ලොකු හොඳ උසක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔහුව බොහෝ විට මෙවර ඔක්ෂන් එකේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම බැකප් බෝල කෙනෙක් විදිහට ගන්න ඉඩ කඩ තියෙනවා කියලා තමයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන්නේ.